Hi guys, only thing අද අපි ආවා water world කැලණියකට. ඔන්න ඉතින් මේ තියෙන එන්ට්‍රන්ස් එක ඒ කියන්නේ ඇතුළට යන්න කලින් water world කියලා ලස්සනට ගහලා තියෙනවා. ඉතින් ඔය අපි ඇතුළට යන ගමන් මේ පැත්තෙන් තමයි යන්න ඕන ටිකට් ගන්න. ඔන්න ඉතින් water world කැලණියකට තමයි යන්නේ. කවද යන්නේ කොහෙන්ද? කොන්දස්? මෙතන තියෙන ඕගොල්ලන්ට ප්‍රයිස් පේන ඇති ළමයින්ට 650යි නැත්නම් අපිට 950යි වෙන්නේ ෆුල් පැකේජ් එක. 3800යි. එකක් 950යි. ෆුල්ල. අපි ගත්තේ ෆුල් පැකේජ් එක ඕගොල්ලන්ට වෙනමත් ගන්න පුළුවන් ඒතර ගණන් අඩු වෙනවා. ඕ ලොකු මාළු. බස්සනනේ. අපි මෙතන සිකියුරිටිගෙන් ඇහැවා මේගොල්ලන්ට මොනවද කන්න දෙන්නේ කියලා. ඊට පස්සේ එයා එතකොට මාළු කෑම අපිට දුන්නා. ඉතින් මෙහෙම අපි එතකොට මිටි මොලෝගන අල්ලන් හිටියා එතන ඒගොල්ලෝ එක කනකම්. මෙන්න අලුතෙන් ඕපන් කරපු මොකද්ද ෂූටින් ඒරියා එකක් තියෙනවා. ෂූටින් කොහෙද දන්නේ නැහැ. තැනක් තියෙනවා. අපි ඉතින් ඔහොම යන්න. ඉතින් ඊට පස්සේ අපි මේ පැත්තට ආවා. මේ පැත්තේ බර්ඩ්ස් පැත්තක් තමයි පොඩ්ඩක් තිබුණේ. මම හිතන්නේ බර්ඩ් පැත්ත වෙනම තව තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ මම හිතන්නේ මාළු ටැංකි ටික ලොකු මාළු. ගිහින් බලමුකෝ. ඕ මයි නේ ස්ටෑන් ලොකු මාළු. මොකක් ගහලා නැහැ නේ නම. මෙතන විස්තර ටිකක් ගහලා තිනවා මේ කියවන්න පුළුවන්. ඒ කියන්නේ මේ සම්පූර්ණ ගැන විස්තර. මෙන්න මම හිතන්නේ මේ ටැංකියේ ඉන්න ලොකුම මාළුවා. ලොකුම මාළුවා ඈ. ඒ වගේ දෙන්නෙක් ඉන්නවනේ. තව එක්කෙනෙක් ඉන්නවා. එයා හැංගිලා ඉන්නේ නැහැ එළියට. මේ ඉන්නේ බර්ඩ්ස් එක්ස්. මොස්තරිස්ගේ එග් එක. ඒ කියන්නේ ඇත්ත එග් නෙමෙයි මම හිතන්නේ. මේ විදිහට මම දන්නේ ඇත්ත ඒවද කොහොමද කියලා ඕගොල්ලෝ දන්නව නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕන. සිප්පි කඩුනේ. සිප්පි කඩුනේ. මෙන්න එකක් දාගෙනත් ඉන්නවා. අසනේ මම හිතන්නේ වටනා කරන්න යා වට මාළු අසනේ උ පොඩි මාළු ටික පොඩි පොඩි මාළු තමයි මෙතන ඉන්නේ. චූටි මෙමු අසනේ මේ මේක නමද රෙඩ් ආයි තේරා මේ මුංගේ රතු ඇස් තියන්නේ නේ රතු ඇස් ශ්‍රී ලංකා මේ දෙන්නා ෆිෂ් ඔෆ් ශ්‍රී ලංකා ලංකාවේ ලංකාවේ මාළු ටික ආමේ මේ අරු නේද මොකද්ද මේ ෆිෂ් ඔෆ් ඒක ලංකාවේමයි මේ ඉන්නේ ඔව් අර දිග එක පේනවද දන්නේ මේ ඉන්නේ මෙතන දිග නෑ 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 ටයිප්
මේ පැත්තේ තිබුණේ සම්පූර්ණ මාළු, ඒ කියන්නේ පොඩි මාළු, ලොකු මාළු, ඒ මාළු ටැංකිය වල අපිට මාළුන්ව බලා ගන්න පුළුවන්. හැම වර්ගෙම මාළු වගේ තිබුණා මෙතන. ඕගොල්ලන්ට විස්තර එහෙම කියවන්න පුළුවන්. වෙන මාළු එහෙම අල්ලන්න දෙන්නේ නැහැ නේ. ඔන්නින් මේ තමා බර්ඩ් පාර්ක් එක. මෙතන තමා සම්පූර්ණ කුරුළු జాති ඉන්නේ. මෙතනින් එහාට සෆාරියට යනවා නම් මෙන්න මේ පැත්තට තමයි යන්න ඕනේ. අපි මේ පැත්තට යන් මුලින්ම ඉතින් ෆොටෝ ටිකකුත් ගන්නත් බෑනේ. අපි ওই පැත්තට ගිහිල්ලා ෆොටෝ ටිකක් ගමු. මෙතන ලස්සනයි. ෆොටෝ එකක් ගමුද? අන්නතර ෆොටෝ එකක් ගමු. ඔන්නින් තවත් මාළු වර්ගයක් නේ. තවත් මාළු වර්ගයක්. මෙන්න මෙයා තමයි ඉන්නේ. බ්ලූ ආයි ලං කරන්න බෑ, බොඳ වෙනවා. ආයේ මෙයා පේනවා දැන්. සූම් කරලා පෙන්නන්නම් පොඩ්ඩක්. මේ ඉන්නේ අස්සන්ට. African grey parrot. Parrots ජාති තමයි. කියන්නේ ගිරව් ගිරව් ජාති තමයි ඉන්නේ. ගිර ගිරව් ජාති නේ. එක එක African. ඔව් පොඩ්ඩක් වැස්ස. එහෙම නෑ, අපි දැන් වහින්නේ. මීට කලින් ඒ කියන්නේ අපි එන්න කලින් වැහලා තියෙනවා. ගොඩක් birds. මොකද්ද? නෑ. කැමරාව ලං කරන්න මේ බොඳ වෙනවා මේවට. විස්තර ටික ඔක්කොම තියෙනවා මෙතන. yellow golden. ඔන්න ඉතින් මේ හරිය ෆොටෝ ගන්න පුළුවන්, ලස්සනයි. පේනවනේ වයි ෆොටෝ එකක් ගන්න යනද. මේ පැත්තෙන් ඇවිල්ලා නිකමට හරි ඔය ෆොටෝ ගන්න තැනද වෝටර් වර්ල්ඩ් කැලණිය අර අත්තර දෙක දැක්කොත් එතනට යන්න එපා. මෙහින් තමයි ඉස්සල්ලාම යන්නේ. මෙහින් ගිහිල්ලා තමා කොහොම වටයක් ගහලා තමා මෙන්න මෙහින් ඇවිල්ලා එතනට එන්නේ. එතනින් එහාට තමා ටුනල් එකට යන්නේ. අපි දැන් කරන්න ගියේ අනිත් පැත්තෙන් යන්න ගියේ, රොන්ග් සයිඩ්.